ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දිවුරුම් දීමෙන් පසු නව ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳව කාගේත් අවධානය යොමු වුණා. කථානායක කාර්යාලය ඊයේ මෙම නිවේදනය නිකුත් කළේ ඒ අනුවයි. එහි දැකුණේ විකල්ප ක්‍රියාමාර්ග තුනක් කෙරෙහි අවධානය යොමු ඇති බවයි. ඒ අනුව ව්‍යවස්ථානුකූලව ලබන වසරේ මාර්තු පළමුවැනිදා පාර්ලිමේන්තුව විසුරුවා හැර අප්‍රේල් මාසයේදී මහමැතිවරණයක් පැවැත්වීම සඳහා අවකාශ සැලසීම මන්ත්‍රීවරුන් ස්වේච්ඡාවෙන් 3/2 බහුතරය ලබා දී පාර්ලිමේන්තුව විසුරුවා හැර වහාම මහමැතිවරණයකට යොමුවීම අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ රජය සිය කැමැත්තෙන් ඉවත්ව මහමැතිවරණයකට එළඹෙන තුරු නව ජනාධිපතිතුමන්ට බහරකාර කැබිනට් මණ්ඩලයක් පත්කිරීමට ඉඩ සලසා දීම යන විකල්ප කෙරෙහි අවධානය යොමු කරනු බව එමගින් ප්‍රකාශ කෙරුණා. කෙසේ වෙතත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරුවේ මෙම විශේෂ ප්‍රකාශය සිදු කරමින් කියා සිටියේ තමන්ගේ ඉල්ලා අස්වීම හෙට නිල වශයෙන් ජනපතිට දැනුම් දෙන බවයි. පසුගිය වසර පහක කාලය තුළ අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය, මානව නිදහස, අදහස් ප්‍රකාශ කිරීම හා තොරතුරු දැනගැනීමේ අයිතිය, සමානත්වතාවය හා සංහිඳියාව තහවුරු කිරීම උදෙසා අප කටයුතු කරා. පසුගිය ජනාධිපතිවරණයේ නිදහස්, ස්වාධීන හා සාධාරණ අන්දමින් පැවැත්වීමට හැකිවීමින් ලද එක් ප්‍රතිඵලයක්. අප කළ ඒ කටයුතු පිළිබඳ නිවැරදි විනිශ්චය අනාගතය විසින් ලබා දේවි. මම ඊයේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිව හමු වුණා. එතුමා සමග පාර්ලිමේන්තු ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡා කළා. පාර්ලිමේන්තුවේ බහුතරය අපට තිබුණත් රාජපක්ෂ මහතාට ලැබුණ ජනවරම පිළිගෙන එතුමාට අවශ්‍ය පරිදි ආණ්ඩුවක් පිහිටවීමට ඉඩ සැලසීමට අප තීරණය කළා. මම ප්‍රජාතන්ත්‍රවාදය අගයනවා. ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරනවා. ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරනවා. ඒ අනුව යමින් නව ජනාධිපතිවරයාට නව ආණ්ඩුවක් පිහිටවීමට අවකාශ සැලසමින් අග්‍රමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට මම තීරණය කළා. මම ඒ බව නිල වශයෙන් හෙට ජනාධිපතිතුමාට දැනුම් දෙනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව දැනුම් දීමට පෙර අද අරලියගහ මන්දිරයේදී විශේෂ සාකච්ඡා කිහිපයක්ද පැවැත්වුවා. හෙට අගමැතිතුමා ඉල්ලා අස්වෙන අතර ඔටෝමැටිකලි මුළු කැබිනට්ම ඉල්ලා අස්වේ. 2025 තමයි ජනාධිපතිවරණය ටාගට් වෙන්නේ. ඒකදී අගමැතිතුමා අනිවාර්යයෙන්ම ඉල්ලන්නෙත් නැහැ. අගමැතිතුමා කිව්වේ 2025 දී මම එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන වේදිකාවෙත් මම නැහැ. ඒ හින්දා තරුණයන්ට බාර දීලා එතුමත් සමුගන්න ලෑස්ති කියන එක තමයි උනේ. කර්මමන්ත්‍රීවරුන්ගේ ඉන්න පිටද එහෙම නැත්නම් අගමැතිතුමාම ප්‍රකාශ කරාද මේ ඉවත් වෙනවා? අගමැතිතුමාම ප්‍රකාශ කළා. මේ හෙට අනිද්දාම තව නව නායකත්වයට පක්ෂය බාර දෙන කතාවක් මොකද තියෙන්නේ? ඔව්. එහෙම කතාවක් කිව්වා. පක්ෂය දෙකට කැඩෙන්න නොදී නව නායකත්වයකට බාර දෙනවා කියන එක තමයි අගමැතිතුමා ප්‍රකාශ කළේ. පක්ෂ නායකකම කොහොමද? අයින් වෙයි. තම සම්පූර්ණයෙන්ම දේශපාලනයෙන් අයින් වෙයි. අයින් වෙයි ඉතින්.